ඔයාලට මතක ඇති මම ගිය අවුරුද්දේ 2023 2022 මේ IT ශාස්ත්‍රයේ jobs ගැන ගොඩක් videos ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් මේ videos වලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක 2024 අවුරුද්දේ කරන්න හොඳම IT jobs මොනවද? එහෙම නැත්නම් trending IT jobs මොනවාද? ඒ දේවල් ඉස්සරහට මොන වගේ තත්ත්වයකට පත් වෙයිද? අන්න ඒ වගේ දේවල් ගැන ඔයාලත් එක්ක ටිකක් සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දම අපි 2024 ඉතාමත් හොඳට perform කරයි කියලා හිතෙන jobs පහක් තෝරගත්තා. ඒ පහෙන් අද අපි ලෑස්ති වෙනවා එක job එකක් ගැන කතා කරන්න. ඒ තමයි big data engineering කියන job එක. ඉතින් මේක කියපු ගමන් මේ ටිකක් කලබල වෙන්න එපා. මේ වගේ තැනකට එන්න කොච්චර කාලයක් යනවද, මට පඩි කීයක් හම්බ වෙනවද, ඒ දේවල් ගැන හිතන්න එපා. මුලින්ම මේකට යන්න පුළුවන් process එක ගැන පොඩ්ඩක් අපි කතා කරලිමු. ඒ කියන්නේ මොන මොන දේවල් කරලාද අපිට මේ තැනට එන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. එහෙනම් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපි මොන වගේ දේවල්ද සපුරන්න ඕනේ, ඒ වගේම මොන වගේ රටවල් වලද අපිට මේකේ ඔපචුනිටීස් තියෙන්නේ, ඒ වගේම මේවල සැලරි කොහොමද, ඒ වගේම මෙතෙන්ට යන්න ඕන පාත් එක කොහොමද, මේක තනියම අපිට කරගන්න පුළුවන්ද, එහෙම නැත්නම් කම්පැනි එක සහයක් ඕනේද, මෙන්න මේ වගේ පුංචි පුංචි සියුම් තැම්පවා අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් වැඩි කතා බහ නැතුව මාස්ටර් ටෙක් YouTube channel එක subscribe කරන්නේ නැතුව නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ දැම්ම පහළ තියෙන සුදු පාට හරි රතු පාට හරි subscribe button එක click කරන්න. click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video segment එකම ඔයාලා ගාඩම් notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි බලමු කොහොමද big data engineer කෙනෙක් වෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ හෝ වෙන ඕනම රටක. ඉතින් මෙන්න මේ big data engineering කියන ශාස්ත්‍රය පිළිබඳව මම ඔයාලත් එක්ක කතා කරන්න ප්‍රධානම හේතුව තමයි මේ ලංකාවේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන මේ tin number එකේ ප්‍රශ්නේ. ඔයාලට මතක ඇති අපි videos දෙකකදී මේ දේවල් ගැන කතා කරා. ඉතින් මෙන්න මේ tin number එකක් දෙන්න දැන් මේ වෙනකොට රජයේ විසින් ලංකාවේ මිනිස්සු ඔක්කොගෙම 18ට වැඩි සියලු දෙනාගෙම data ආය පාරක් එකතු කරමින් යන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේකට ලංකාවේ ඉන්න විද්වතුන් විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දක්වලා තිබුණා. එයාලගේ අදහස කියලා තිබුණා. ඉතින් මමත් මගේ අදහස එදා කිව්වා. ඒ වගේම තමයි මේක ගැන කතා කරනකොට මේ big data engineering ගැන කතා නොකරම බැරි මාතෘකාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ 18ට වැඩි පුරවැසියන් සියලු දෙනාම, ඒ කියන්නේ 18ට වැඩි ළමුන් ඇතුළු සියලු දෙනාම රජයේ ලියාපදිංචි වෙලා ඉන්නවා එක කාණ්ඩයක් යටතේ. ඒ තමයි ඡන්දනාම ලේඛනයේ. මේ ඡන්දනාම ලේඛනයේ ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ 18ට වැඩි හැමෝගෙම data ඒ ඡන්දනාම ලේඛනයේ තියෙනවා, ඒ database එකේ තියෙනවා. ඉතින් මේ විදිහේ ලොකු database එකක් තියාගෙනත් ඇයි නැවතත් රාජ්‍ය සේවයේ ශ්‍රමය ඉතාමත් නාස්ති වෙන විදිහට මේ ලොකු ෆෝම් එකක් ෆිල් කරගෙන ඇයි නැවතත් tin number එකක් දෙන්නේ? මේකට හේතුව තමයි සමහර විට ශ්‍රී ලංකාවේ නැතුව ඇති මේ වගේ big data එකක් analyze කරගන්න පුළුවන් engineersලා. ඒ ඔක්කොමලම රට ගිහිල්ලාදී සමහර විට. ඉතින් අන්නේ ඒ දේවල් හින්දා තමයි මම මේ big data engineering කියන එක ගැන කතා කරන්න හිතුවේ. මොකද අර ඡන්දනාම ලේඛනයේ තියෙනවනේ දත්ත ටිකක්, ලංකාවේ මිනිසුන්ගේ දත්ත ටිකක් තියෙනවා ඡන්දනාම ලේඛන database එකේ. ඉතින් අන්න ඒ database එකේ තියෙන data ටික අරගෙන එක එක පුද්ගලයාට ගෙදරට තමන්ගේ tin number එක send කරගන්න විදිහක් නැහැ කියන්නේ රජයට big data එකක් analyze කරගන්න අවශ්‍ය කරන resources ලංකාවේ රජයට නැහැ කියන එක. ඉතින් අන්න ඒ හින්දා ඔයාලට පුළුවන් මෙන්න මේ ලංකාවේ තියෙන පුරප්පාඩුවට විසඳුමක් බවට පත් වෙන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ ලංකාවේ තියෙන big data එකක් analyze කරන්න පුළුවන් පුද්ගලෙක් බවට පත් වෙන්න. මේක big data කිව්වහම ගොඩක් කට්ටිය ගයි එහෙම නැහැ පොත්වලනේ තියෙන අරකද මේකද, එහෙම නැහැ. මේක මොන දේ වුණත් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට database එකක් run වෙනවා. හැම දෙයක්ම database එකක තියෙනවා. ඒ කියන්නේ අපේ bank account වල ඉඳන් මේ වෙනකොට IR එකට, අපේ bank account වල ඉඳන්ම ශ්‍රී ලංකාවේ IR එකට මේ වෙනකොට connect වෙලා තියෙන්නේ. ඒ කියන්නේ income revenue department එකට connect වෙලා තියෙන. ඉතින් යන්නේ ඒ හින්දා තමයි දැන් tax අපිට ෆයිල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් බෑන්ක් ඩීටේල්ස් ටික IR එකට කනෙක්ට් කරගන්න පුළුවන් නම් ඇයි ඡන්දනාම ලේඛනයේ තියෙන data ටික tin number එක දෙන්න කනෙක්ට් කරගන්න බැරි? සමහර විට ඒක ඇනලයිස් කරගන්න අමාරු ඇති. ඒවල address ටික ඇනලයිස් කරගන්න අමාරු ඇති. ඒ වගේම email එකකින් SMS එකකින් ඒ අදාළ කරන පුද්ගලයාගේ tin number එක දෙන්න බැරුව ඇති. අන්න ඒකට තමයි big data analyzing කියන්නේ. ඉතින් ඕක ලොකු ගැටලුවක් ශ්‍රී ලංකාවේ. මෙච්චර ලොකු ශ්‍රමයක්, මෙච්චර ලොකු කාලයක් නාස්ති කරගෙන නැවතත් ශ්‍රී ලාංකිකයන්ගේම data දෙපාරක් duplicate වෙන විදිහට එකතු කිරීම. එතනින් ඔය කතන්දරේ මම ඉවර කරනවා. මම මගේ අදහස ඊළඟ තවත් දවසක කියන්නම් මේ tin number එක සම්බන්ධයෙන්. මොකද මම මේ දවස්වල ටිකක් හොයාගෙන යනවා මේක ඇයි මේ විදිහට එකතු කරන්න පටන් ගත්තේ, සහ ඉස්සරහට මේකෙන් මොන වගේ බලපෑමක් එන්න පුළුවන් වේද කියන දේ ගැන.
අපි ඒක ගැන කතා කරමු ඉස්සරහදී. හරි. අද කතා කරමු අපේ මාතෘකාව Big Data Engineering. ඇත්තටම Big Data Engineering කියලා කිව්වහම Big Data Engineer කෙනෙක් වෙන්න ඔයාලා කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ ටික මම note down කරගෙන තියෙන්නේ මේ වෙනකොට. මම ඒ දේවල් එක්ක ඔයාලට in detail මේක පැහැදිලි කරලා කියන්නම්. ඉතින් Big Data Engineering කියන දේ ගත්තට පස්සේ Big Data Engineer කෙනෙක් වෙන්න ඔයාලට ලොකු education background එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ලොකු portfolio එකක් තියෙන්න ඕනේ. Portfolio එක කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් internet එකේ පොඩ්ඩක් search කරන්න portfolio එකක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා මම මේකට අවශ්‍ය කරන education background එක කොහොමද තියෙන්නේ කියලා පොඩි විස්තරයක් ඔයාලට කියලා ඉන්නම්. Big Data Engineering කරන්න නම් මම මුලින්ම කියන්නම් O level A level කරන්න ඕනේ. A level නැත්තම් foundation එකක් කරන්න ඕනේ. Foundation එකකින් පස්සේ bachelor එකක් කරන්න ඕනේ. ඔයාලට bachelor's ගැන දැනගන්න ඕන නම් මගේ පරණ videos තියෙනවා. ඒවා බලන්න මම ඒවල in detail මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. එතකොට bachelor එකක් කරන්න ඕනේ මොන වගේ side එකකින්ද? ඔයා software engineering side එකෙන් කරලා ඒක big data engineering side එකට එන්න අමාරුයි. ඔයාලා කරන්න ඕනේ data science එහෙමත් නැත්නම් information technology. මෙන්න මේ side දෙකෙන් හරි මේකට related වෙන හරි degree එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ big data engineering කියන subject එකේ පළවෙනි අඩිය තියන්න. ඔය විදිහට අඩිය තියලා ඔයාලට මේක සම්පූර්ණයෙන්ම අවුරුදු 4ක් හෝ 5ක් ඇතුළත ඉවර කරන්න සිද්ධ වෙනවා. ඉවර කරලා ඔයාලට අවශ්‍ය කරන ට්‍රේනින්ග්ස් ඔක්කොම ටික අරගෙන ඔයාලට මාස්ටර්ස් වලට එන්න පුළුවන්. මේක ඔප්ෂනල් දෙයක්. ඔයාලට මාස්ටර්ස් කරොත් මේක ඔයාලගේ ඉදිරි කැරියර් එකට ඇත්තරම ටිකක් අර රුකුලක් බවට පත් වෙනවා. ඉතින් මාස්ටර් එක කරන්න ඕනෙත් data engineering හරි big data analysis කියන හරි සයිඩ් දෙකෙන් එකක තමයි මාස්ටර්ස් එකක් ඔයාලා කරන්න ඕනේ. මේක මම මේ කියන්නේ නිකන් process එක විතරයි. කවුරු හරි කියන්න පුළුවන් portfolio එකකින් ගොඩ දා ගන්න පුළුවන් මේ වැඩේ කියලා. පුළුවන්, ඔයාට industrial experience තියෙනවා නම්. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ education path එක දිගේ ඇවිල්ලා මේ තැනට එන්න, මේ position එකට එන්න. මේ position එකට එනවා කියන එක තාමත් අසීරු වැඩක්. මොකද අවුරුදු ගානක මහන්සියක් තමයි මේ big data engineering කියන දේ ඇතුලේ තියෙන්නේ. මොකද මේකට අදාළ කරන සැලරි එක කිව්වට පස්සේ ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි කොච්චරනම් මහන්සි වෙන්න ඕනද මේ තැනට එන්න කියලා. ඒ හින්දා නිකන් කෙනෙක්ට මෙතෙන්ට එන්න බෑ. ඇත්තටම හොඳටම education background එකක් තියෙන කෙනෙක්ට තමයි මෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට education background එකක් තහම BSc එක data scientist එහෙමත් නැත්නම් information technology masters ගත්තොත් එහෙම data engineering එහෙමත් නැත්නම් big data analyzing ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව tools කීපයක් ගැන පොඩි අවබෝධයක් හරි තියෙන්න ඕනේ. මම ඔයාලට මේ tools අතරින් කීපයක් ගැන කියන්නම්. ඒකෙන් එක ටූල් එකක් තමයි හැඩෝප් ecosystems. ඒ කියන්නේ හැඩෝප් ecosystems කියලා සිස්ටම් එකක් තියෙනවා, ටූල් එකක් තියෙනවා. ඒ දේවල් ගැන ඔයාලා රෆ්ලි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි data warehousing, ඒ වගේම data processing, SQL programming languages. මෙන්න මේ දේවල් ගැන ඔයාලට මන අවබෝධයක් තියෙන්න ඕනේ. Big data engineering කියන position එකට ඔයාලා එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියාගෙන තමයි එන්න ඕනේ. කියන්නේ ඔයාලා කොච්චර education background එකෙන් හොඳ වුණත් මේ දේවල් ගැන අවබෝධයක් නැත්තම් ඔයාලට ඒක කරන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි මෙතනින් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ portfolio එක build up කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා අවුරුදු 4ක් bachelor එක කරලා තව අවුරුදු 2ක් masters කරලා ඊළඟ අවුරුදු කීපය ඇතුළත ඔයාලගේ මෙන්න මේ skills ටිකක් develop කරගෙන Hadoop ecosystem, data warehousing, ඒ වගේම data processing, SQL programming languages improve කරගෙන මේවා අර education background එක ඇතුළත fill වෙනවා. හැබැයි ඔයාලට පස්සෙත් මේක ටිකක් sharp කරගෙන සිද්ධ වෙනවා තවත් අවුරුදු කීපයක් අරගෙන. මේ විදිහට අරගෙන අවුරුදු 8කට විතර පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ portfolio එක develop කරන්න පටන් ගන්න, complete කරන්න පටන් ගන්න. එතනින් එහාට ඔයාලට පුළුවන් internship එකකට හරි එහෙමත් නැත්නම් entry level job එකකට හරි මේක හරහා යන්න. ගිහිල්ලා ඔයාලට පුළුවන් ඉන්ඩස්ට්‍රියල් එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. ඒ වගේම මේකට ඔයාලට ඉංග්‍රීෂ් කියන ලැංග්වේජ් එක අනිවාර්යෙන් හොඳටම දැනගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඉංග්‍රීෂ් කියන ලැංග්වේජ් එක ඔයාලට මහා ලොකු අමාරු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඔයාලා ඉන්නේ යුරෝප් කන්ට්‍රි එක, එහෙමත් නැත්නම් ඉංග්ලන්ඩ් වගේ රටක නම් ඔයාලට මේ ඉංග්‍රීෂ් කියන දේ මහා ලොකු බැරෑරුම් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා ලංකාව ඉඳගෙන නම් මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා ලැංග්වේජ් එක ගොඩක් වෙලාවට හරස් වෙන්න ඉඩ තියෙනවා. ඉංග්ලිෂ් ලැංග්වේජ් එක ගැන යම් තාක් දුරකට හරි අවබෝධයක් ලබාගෙන මේ වගේ දේවල් වලට පිවිසෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක සහ පෝර්ට්ෆෝලියෝ ඩෙවලොප් කරගෙන ඔයාලා ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එකකට ඇවිල්ලා ඉන්ටර්න්ෂිප් එකෙන් එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට එන්ටර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ කැරියර් එක ඉස්සරහට ඩෙවලොප් කරගෙන යන්න. ඒ කියන්නේ මේ big data engineer කියන එකේ පළවෙනි අඩිය ඔයාලා කීපයක් තියාගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලා දැන් ඉන්නේ මැද. ඒ කියන්නේ එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට එන්ටර් වුණා කියන්නේ ඔය big data engineer වෙනවා කියන එකේ අන්තිම කොටසේ මැද තමයි ඔයාලා ඉන්නේ. එතනින් එහාට පුළුවන් ඔයාලට ඔයාලගේ performance පෙන්නලා ඔයාලගේ knowledge එක දියුණු කරගෙන ඔයාලට අනිවාර්යයෙන්ම continuous education තියෙන්න ඕන ඔය දෙයට. ඒ හින්දා ඒ continuous education එකක් තියාගෙන ඔයාලගේ performance පෙන්නලා ඔයාලට පුළුවන්
ඔයාලට අදාළ කරන ජොබ් එකේ ඉහළටම යන්න. එතනින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ big data engineer කියන තැනට ළඟාව වෙන්න. ඉතින් ඒක තමයි ඔයාලගේ end result එක. අන්න ඒ විදිහට පුළුවන් ඔයාලට ඔයාලගේ අදාළ කරන තැනට යන්න. ඒ වගේම තමයි මේක software engineer වලට වැඩිය ගොඩක් ලොකු range එකකට විහිදෙන්නේ. software engineer කියන එකත් මේක යටතේ තියෙන දෙයක් විදිහට තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ. මොකද software engineering කියන section එකටත් වැඩිය ගොඩක් ලොකු පරාසයක් මේකට අයිති වෙන හින්දා. ඒ වගේම තමයි මෙන්න මේ big data engineering කියන position එකට ලෝකේ ඕනම රටක ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානික රටවල් ඇරෙන්න ලෝකේ ඕනම රටක මේකට job opportunities තියෙන ඉතාමත් විශාල වශයෙන්. ඔයාලට පේන ඇති ශ්‍රී ලංකාවෙත් පුද්ගලික අත්දැකීමෙන් ඔයාලා හිතලා බලන්න big data එකක් analyze කරන්න පුළුවන් engineer කෙනෙක් නැහැ මේ වෙනකොට. තිබුණා නම් අපිට මේ විදිහට form පුරෝ tin numbers ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ big data එක ගත්තා analyze කරා අදාළ කරන address වලට tin number එක mail කරා. එහෙමත් නැත්නම් emails වලට email කරා. එහෙමත් නැත්නම් phone එකට SMS එකක් එවුවා. මේ වගේ දේවල් ඉතාම සරලව කරන්න පුළුවන්. මෙච්චර ලොකුවට මේ ඇත්තම ගම්වල ඉන්න අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට මේ වගේ ෆෝම් එක ෆිල් කරගන්නවත් දන්නේ නැතුව ඇති. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ ඡන්දේ දාපු මිනිස්සු විදිහට ඒගොල්ලන්ගේ ඩේටා ටික රජයේ මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දේවල් ටික ඇනලයිස් කරගන්න බැරුව රටක් ඉස්සරහට ගෙනියන්න හරි අමාරුයි. ඉතින් ඒ හින්දා ඔයාලට පේන ඔයාලා ඉන්න රටේ මේ big data analysis කියන ජොබ් එකට වේකන්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවටම හරි මේක try කරන්න. ඉතින් 2042 වෙනකොට ඉතාමත් ස්වයංපෝෂිත රටක් බවට පත් වෙනකොට ඔයාලට පුළුවන් මේ සීට් එකකට පොඩක් රිංග ගන්න, ටිකක් හොඳට ඉගෙන ගත්තොත්. හරි, ඒ විදිහට තමයි මේකේ ඔපචුනිටිස් තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඩිග්‍රී එක කරන්න, මාස්ටර්ස් කරන්න හොඳ යුනිවර්සිටීස් ගැන මම ඔයාලත් එක්ක දැන් කතා කරන්නේ නැහැ. මොකද මට ඒක ගැන හරි රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න අමාරුයි. මම මේ ෆීල්ඩ් එකේ ඉන්න ටිකක් අති දක්ෂයන්ගෙන් අහලා ඔයාලට මේක ගැන අප්ඩේට් එකක් දෙන්නම් ඉදිරි වීඩියෝස් වලදී. ඉතින් ඔයාලට මේව සම්බන්ධයෙන් මේ අදාළ කරන යුනිවර්සිටීස් ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒකට ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට එක්ස්ප්ලেইন කරන්න මේ වගේ big data engineering වගේ පොසිෂන් එකකට යන්න ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට්ස්, ඉගෙන ගන්න හොඳම යුනිවර්සිටීස් මොනවද ලෝකේ තියෙන. ඒ දේවල් ගැන අපි ඉස්සරහ වීඩියෝකදී කතා කරමු. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ ඉන්ට්‍රස්ටිම්ම ටොපික් එක සැලරි. දැන් big data engineer කෙනෙක්ගේ අන්තිම පොසිෂන් එකට ගියපුවම සැලරි එක කීයද කියන්නේ ගොඩක් කට්ටිය අහන්නේ. එහෙම නැතුව entry level range එකේ ගත්තාම ඔයාලට entry level range එකේ ශ්‍රී ලංකාව ඇතුලේ රුපියල් 80,000 150,000 අතර රේන්ජ් එකක සැලරි එකකට entry level job එකක් ගන්න පුළුවන් ওই data analysis කියන site එකට. ඒක big data analysis ද එහෙමත් නැත්නම් තවත් මොකක්ද කියන එක නෙමෙයි, data analysis කියන site එකට තමයි ඔයාව වැටෙන්නේ. ඒකත් රුපියල් 80,000 150,000 කියලා තමයි මට ඇත්තටම හොයාගන්න පුළුවන් උනේ. සමහර විට ඊට අඩු වෙන්නත් ඉඩ තියෙනවා ඔයාලගේ experience එක සහ qualification එක මත. හැබැයි ඔයාලා ටිකක් පරිණත වෙනකොට මේ ෆීල්ඩ් එක ඇතුලේ එක්ස්පීරියන්ස් වැඩි වෙනකොට සාමාන්‍යයෙන් 1,03,000 1,05,20,000 අතර සැලරි එකකට ඔයාලට එන්න පුළුවන් ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැනි එකක data analysis කෙනෙක් විදිහට, ඒ වගේම big data analysis කෙනෙක් විදිහට. ඉතින් සාමාන්‍යයෙන් data analysis කියන එකේ ටිකක් අර උඩට ගියපු කෙනෙක්ට 350,000 520,000 අතර සැලරි එකක් තිබුණට big data analysis කියන අවසාන ලෙවල් එකට ගියාට පස්සේ ඔයාලට 520,000කට වැඩි සැලරි එකක් monthly ශ්‍රී ලංකාව ඇතුළේ ලබා ගන්න පුළුවන්. ඒක ගෙවනවා කියලා තමයි මේ වෙනකොට මට ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්කම හම්බුනේ. ඒ වගේම ඔයාලා big data analysis කෙනෙක් විදිහට හරි data analysis කෙනෙක් විදිහට හරි එහෙමත් නැත්නම් computer side එකේ data analysis කෙනෙක් විදිහට ඉංග්ලන්ඩ් වගේ රටක job එකකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලගේ yearly salary එක estimate වෙන්නේ $60,000. මෙන්න මේ වගේ range එකකට ඔයාලට උපයන්න හැකියාව තියෙනවා මේ වගේ ටිකක් මහන්සි වෙලා වැඩ කරගත්තොත්. ඉතින් මම හිතනවා මෙන්න මේ big data engineering කියන side එක ගැන ඔයාලට යම් තාක් දුරකට අදහසක් ඇති. ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්නෙකුත් අපි කතා කරා. ඉතින් අපි මේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන ඉස්සරහටත් කතා කරමු. ඒ වගේම තමයි මේ වගේ fields කීපයක් ගැන මම ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේක මේ series එකේ පළවෙනි වීඩියෝ එක බවට පත් වෙයි. ඉතින් මෙන්න මේ topic එක යටතේම ඔයා ඔයාලා කැමති මාතෘකා මොනවද, අපි වීඩියෝස් වලින් කතා කරන්න ඕන ඔයාලා කැමති මාතෘකා මොනවද පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි
ඊළඟ වීඩියෝස් වලදී ඒවට අදාළ කරන වීඩියෝස් නිර්මාණය කරලා ඔයාලට අරගෙන එන්න. ඉතින් ඇත්තටම මම මේ වගේ ජොබ්ස් තව හතරක් නෝට් ඩවුන් කරගෙන ඉන්නවා මෙතන. අපි මේ දේවල් ගැනත් ඉස්සරහා වීඩියෝ එකකදී කතා කරමු. ඒ වගේම තමයි මේ වගේ සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්න, එහෙමත් නැත්නම් මේකට රිලේටඩ් සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්න හොඳම යුනිවර්සිටීස් මොනවද කියන එක ගැන මම තවත් වීඩියෝ එකකින් ඉක්මනටම ඉස්සරහදී අරගෙන එන්නම්. මොකද ඒක තෝරනවා කියන එක ඉතාමත්ම අසීරු වැඩක්. මොකද ලෝකේ ලංකාවේ යුනිවර්සිටීස් විශාල ප්‍රමාණයක් තියෙනවා පබ්ලික් සෙක්ටර් එකේ, එමත් නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම ඇනලයිස් කරලා අපි බලමු මොනවද හොඳම යුනිවර්සිටීස් කියලා. ඒ වගේම තමයි අෆෝර්ඩබල් ප්‍රයිස් එකකට ඩිග්‍රී එකක් ගන්න පුළුවන්, මාස්ටර්ස් එකක් ගන්න පුළුවන් යුනිවර්සිටීස් මොනවද. අපි ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. එහෙනම් මාස්ටර් ටෙක්ව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් ඔයාලා තාමත් මේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නේ, පහළ තියෙන රතු පාට හරි සුදු පාට හරි සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කළා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝ ඉක්මනටම ඔයාලා ගාවටම නොටිෆිකේෂන් එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, ඔයාලට දැනගන්න ඕන දේවල් මොනවද කියන එක කමෙන්ට් කරන්න. මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ